ආණ්ඩුවේ මැති ඇමතුරු ලොකු මහත්තුරු බලධාරීන් කතා පවත්ත දෙනවා ලස්සන කතා කියනවා හොඳම දේ දරුවන්ට කියලා. දැන් පහුගිය පළවෙනිදාත් ලෝක ළමා දිනෙත් තිබ්බා වැඩිය දිනෙත් තිබ්බන් ළමා දිනේට කවුරුත් එකතු වෙලා ළමයි වගේ ඒගොල්ලොත් අපට හොඳ හොඳ කතා ටිකක් කියනවා. හැබැයි ඒ කතා කිව්වට යථාර්ථය මොකද්ද? අපේ රටේ දරුවන්ට රැකවරණේ නැහැ. ඇයි රැකවරණ නැත්තේ? දැන් උන්ට පස්සේ උන බණ පටන් ගන්න අම්මා තාත්තට. මේ අම්මා තාත්තා දරුවෝ බලා ගන්න නැහැ කියලා. අපේ රටේ අම්මලා තාත්තලා දරුවන්ට ආදර නැහැ නෙවෙයි. දැන් මේ ළමා ප්‍රශ්න තියෙන හැමතැනකම බලනකො මොකද වෙලා තියෙන්නේ කියලා. සමාජයක් ලෙස සමාජ පෞල් සංස්ථා කඩා වටලා තියෙනවා. අම්ම රට යන්නේ මොකටද? සල්ලි හම්බ කරන්න. ඇයි රටෙන් සල්ලි හම්බ කරන්න? ලංකාවේ ආදායම් ලබන මගක් නැති නිසා. සමාජ ප්‍රශ්නයක් මේක. අම්ම තාත්තා ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා දරුවන්ට රැකවරණේ නැහැ. ඒක ප්‍රතිඵල අපි දැක්ක පොගු දවස්වල. යාපනයේදී විද්‍යා දැරිය දූෂණ කොට මරා දැම්මා. ඒ ප්‍රවෘත්ති කම්පණ යන කලින් මෙහෙදී සේයා දැරිය දූෂණ කොට මරා දැම්මා. ඒ වගේ සිද්ධියක් වුණාම මුළු සමාජෙම කම්පා වෙලා අපරාධකරුවෝ හොයනවා එල්ලන්න ඕන කියලා. ඒ අලුත් මතයක් ඔය අලුත් කතාවම දැස්සල එල්ලුම් ගන්න. එල්ලුම් ගාට කම්බ හොයනවා එල්ලන්න කට්ටිය ඉන්ටර්වයුව කරන මේ දැස්සල. කම්බේ තියෙනවා අලු ගෝසුවක් තියෙනවා කාවද එල්ලන්න. තනි තනි අපරාධකාරය එල්ල මේක බෙරන්න පුළුවන්ද? බැහැ. අපරාධ නිර්මාණන සමාජයක් තියෙද්දි තනි තනි අපරාධකාරෝ එල්ලන්න ගියොත් එම කම්බ ගොඩක් ගේන්න වෙයි. එල්ලන්න ඕන කරන කට්ටිය ගොඩකට රස්සාවල් තියෙවි. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එසම මං හිතන්නේ ඔය අපරාධ දැකලා කම්පාවට පත් වෙලා අපරාධකරුවන් එල්ලා මරන්න කතා කරන සමාජෙ ඉන්න හැමදෙනාම හොඳ ටිකක් ලොකු කම්බයක් හෙවුවොත් හොඳයි. මිනිස්සු අපරාධකරුවන් බවට පත් කරන සමාජෙ එල්ලා දාන්න කම්බයක් හෙවුවොත් හොඳයි. මිනිස්සුන්ට රැකවරණයක් නැති මිනිස්සුන්ට මිනිස්සුගේ සලකන්නේ නැති සමාජයක අපි ජීවත්. ඇයි එහෙම වෙන්නේ? අපේ රට ඇතුලේ මේ තියෙන සමාජ ක්‍රමය, මේ ආර්ථික ක්‍රමය මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන හදපු එකක් නෙවෙයි. මිනිසුන්ගේ දේ හූරාගෙන කාල ජීවත් වෙන හදපු සමාජයක් අපට තියෙන්නේ. මෙතනවාදී හැට ලාභය මත පදනම් වෙච්ච ලාභය මිස වෙන කිසිවක් නැති සමාජයක අපි ඔබ ජීවත් වෙනවා. ඒකේ මිනිස් සම්බන්ධතා ඒක ඇතුලේ නැහැ. ඔක්කොම තියෙන මොනවද? ඔක්කොම තියෙන ආර්ථික සම්බන්ධතා තියෙනවා. නිසා තමයි මාක්ස් එක වෙලා කිව්වේ මේ සියලු මානව සම්බන්ධතා මේ ධනවාදය ආත්මාර්ථකාමීත්වය නැති අයිස් සතුරු ගිල්ලල විනාශ කරලා තියෙන එකයි. දරුවෙක් තමන්ගේ තාත්තා බලකුඩුවේ දාන ප්‍රවෘත්ති අපි අහනවා වගේම තමයි ඊට කලින් අපි ඇහුවා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා පොළේ ගහලා මැරුවා කියලා ප්‍රවෘත්තියක් ඇහුවා. පොළේ ගහලා අඬනකොට පොළේ ගහලා මැරුවා කියලා. අපි ඇහුවර කොස්ගොඩ බලපිටිය පැත්තේ ප්‍රවෘත්තියක් ඇහුවා තාත්තා කෙනෙක් නෝනවයි දරුවවයි දෙන්නා මූදර තල්ලු කරා කියලා. මේ වගේ ප්‍රවෘත්ති ගොඩක් අපි අහනවා. දෙමාපියෝ දරුවන් තීරය කරන මරණ ප්‍රවෘත්ති, දරුවෝ දෙමාපියන් තීරය කරන මරණ ප්‍රවෘත්ති අපි අහමින් ඉන්නේ. එතකොට මුළු සංස්ථාවම සමාජ සංස්ථා බිඳ වැටලා තියෙනවා. ඉතින් අපි අහන්නේ ඔබෙන් මේ සමාජයේ මෙහෙම බාර ගන්න ඔබ සූදානම්ද? ඇමරිකාවේ කළු ජාතික නායකයෙක් වෙච්ච මාටින් ලූතර් කිං එයා කියපු කීමක් අපි නිතර මතක් කරමු. මොකද ඔහු කියලා තියෙනවා, අපේ යුගයේ ඛේදවාචකය නම් නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහිඳියාවයි කියලා. නපුරු මිනිස්සු නපුරුකම් කරන එකට වඩා බරපතලයි හොඳ මිනිස්සු නිහඬව ඉන්නේ.